And now, live at 7. ආයුබෝවන් සුපුරුදු විලසම දවසම විමසන ස්වර්ණවාහිනී ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය live at 7. ශ්‍රී ලංකේ අපක්ෂපාතී සමබර ප්‍රවෘත්ති ප්‍රකාශය live at 7 තුලින් අදත් ඔබට ඇත්ත කියන මම හරින්ද්‍ර ජයලාල්. මම ඉෂාරා සමරසිංහ. අපි අදත් මුලින්ම බලමු ප්‍රධාන පුවත් සිරස්තල. බෞද්ධ දර්ශනීයට එල්ලවන අභියෝග හඳුනා ගැනීමේ ජාත්‍යන්තර කතිකාවත ජනපති ප්‍රධානත්වයෙන් ඇරඹේ. ධීවර ක්ෂේත්‍රයේ වත්මන් ගැටලු පිළිබඳ අගමැති අවධානය. ප්‍රජාතන්ත්‍රවාදී ජන අරගලයට ගරු රනිල් වික්‍රමසිංහ මහතා එක්වේ. ආණ්ඩුවක් තියනවා නම් ඒ ආණ්ඩුවට පාර්ලිමේන්තුවේ බහුතරයක් තියෙන්න ඕනේ. मातर शिशु घातने तुन्वेनि सेकरु रिमांड शिशुआगे अवसान कटियतु अद एसटीएफ समग वेडिहो मारुकिन पाताल सामाजिकयन देदेनेक मारुट අන්තර්ජාතික තේරවාදී බෞද්ධ විශ්වවිද්‍යාල සංගමයේ පස්වැනි ජාත්‍යන්තර සමුළුව අද කොළඹදී ආරම්භ වුණා. ඒ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන්. තේරවාදී බෞද්ධ රටවල් ආගමික හා සංස්කෘතික සමදතාව තවදුරටත් ශක්තිමත් කිරීමේ අරමුණින් මෙම සමුළුව පැවැත්වෙනවා. දවසරකට වරක් පැවැත්වෙන මෙම සමුළුවේ මෙවර සත්කාරකත්වයේ දරන්නේ ශ්‍රී ලංකාව. අද සමුළුව ආරම්භ කරන්නේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන්. මෙම සමුළුවට ත්‍රිනිකායක මහානායක හිමිවරුන් ඇතුළු තේරවාදී බුදුදහම ව්‍යාප්ත වෙ ඇති රටවල් 10ක මහා සංඝරත්නයේ මෙන්ම ගිහි විද්වතුන් පිරිසක්ද එක්ව සිටියා. මියන්මාරේ සුජින් නිකායේ අනුනායක පූජ්‍ය අෂින් ඥානීස්සරනා හිමියන්ට මෙහිදී ජනාධිපතිතුමා විශේෂ සීවටනයක්ද පිළිගැන්වුවා. එක්සත් ජනතා නිදහස් සන්ධානය අදත් පාර්ලිමේන්තු සභා ගර්භයට පැමිණියේ නැහැ. කතානායකතුමන්ගේ ක්‍රියාපිළිවෙත අනුගමනය නොකරන නිසා තමන් මේ පියවරගත් බවයි ඔවුන් සඳහන් කළේ. හැබැයි ඒ අය නොසිතියත් පාර්ලිමේන්තුව අදත් සාමාන්‍ය පරිදි පැවැත්තුණා. මේ යෝජිත ආණ්ඩුව බලයටපත් වෙලා දැන් මාසයක් වෙනවා. අදට මේ මාස තුල එකම පනතක්වත් එකම නීතියක්වත් මේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළා නැහැ. ආණ්ඩුවක් නැහැනේ. අපි ඒකින් වාඩි වුණා. ඊළඟ සති දෙක තුන ඇතුළත නීත්‍යානුකූල රජයක් පත් කළා නීත්‍යානුකූල අගමැතිවරයෙක් පත් කළා නීත්‍යානුකූල මුදල් ඇමතිවරයෙක් කැබිනට් මණ්ඩලයක් පත් නොකරොත් ජනවාරි මාසයේ පළවෙනිදා ඉඳලා මේ රටේ රජයේ සේවකයන්ට පඩි ගෙවන්න බෑ විශ්‍රාමිකයන්ට පඩි ගෙවන්න බෑ සමෘද්ධිලාභීන්ට පඩි ගෙවන්න ඒ වගේ මේ රටේ යාන්ත්‍රණය සම්පූර්ණයෙන්ම එතනම ලොප් වෙනවා අපි දකින්නේ සාමාන්‍ය විපක්ෂය තමයි පාර්ලිමේන්තුවේ වැඩ කටයුතු කඩාකප්පල් කරන්න උත්සාහ කරන්නේ පාර්ලිමේන්තුවේ නැගිටලා යන්න අද ලක්ෂ ගාණක් වියදම් කරලා මේ පාර්ලිමේන්තුව රැස් වෙලා යෝජනාවක සම්මත කරන්න බැරි වෙලා තියෙනවා ඒ වුණාට පාර්ලිමේන්තුවට ඇවිල්ලා පාර්ලිමේන්තුවේ කාමරවල මාධ්‍ය සම්දර්ශන දක්වලා ඒ මුදල් වැය කරලා අන්තිමට කැන්ටිමට ගිහිල්ලා කාලා තේ බීලා යන්න පුළුවන්. ඊයේ එඩ්වඩ් ගුණසේකරට මම කිව්වට කවන්නේ එඩ්වඩ්. එයා ගෙදරට ඇවිල්ලා ලක්ෂ 2000ක් දැන් දෙනවලු ඇඩ්වාන්ස් එක. හැරිච්චාම තව ලක්ෂ 1000ක් දෙනවා කිව්වා. සල්ලි අරන් ගිහිල්ලා. මේකද මේ රට මේ ඩොලර් වලින් දැන් දෙන්නේ. මේ රටේ ජනාධිපති මට ඇඟිල්ල දික් කරනවා නම් මම එයා ඝාතනය කරන්න සැලසුම් කරනවා කියලා. වහාම මේට අදාළව ක්‍රියාත්මක වෙන්න කියලා පොලිස් පැතුමාට දැනුම් දෙන්න. මේ අගමැතිවරයා ඉවත් කිරීමේ අපේ රනිල් වික්‍රමසිංහ මැතිතුමා ඉවත් කිරීමේ කුමන්ත්‍රණයට තමයි මේ නාමල් කුමාරෝ යොදාගත්තේ ඊයේ පාර්ලිමේන්තු මන්ත්‍රී උදේ ගම්මන්පිල මහත්මයා මාධ්‍ය හමුවක් තියලා කියනවා ජම්පරය සාහතිකයි කතානායක සාහසික කූට ලේඛනයක් හදයි හැන්සාඩ් වාර්තාව කූට ලේඛනයක් ඉතින් ගරු කතානායකතුමනි දැන් ඔබතුමා හැන්සාඩ් වාර්තාව නිල වශයෙන් නිකුත් කරාම ඒක කූට ලේඛන හැදීමක් ඒක අල්ලස් ගැනීමක් ඒ නිසා හිරේ යන්න වෙනවා කියලා මේගොල්ලෝ කියනවනම් ඒ පිළිබඳව මම හිතන්නේ පරීක්ෂණයක් ආරම්භ කරලා ඇත්තටම ඔබතුමා කූට ලේඛනයක් හැදුවද නැත්නම් මෙතුමා මඩ ගහනවද කියන එක මේ රටේ ජනතාවට
දැනගන්න අවශ්‍යයි. මේ යුක්තිය සාධාරණ වෙනුවෙන් ජම්පර රඳින්න සිද්ධුන මං ජම්පර රඳලා ඇත්තේ. නමුත් මගේ ජීවිතේ කූට වැඩ මං කරලා නැහැ. සමහර අය කතා දෙනවා කියනවා. ඒකයි මම මේ ඉස්සර මං සඳහන් කළා කතානායකර සුදුසු නැත්නම් හෙටම විශ්වාස භංග යෝජනාවක් ගේන්න කියලා අයින් කරන්නේ. කිසි ප්‍රශ්නයක් නැහැ මට. දීවර අංශයේ ගැටලු ගැන සාකච්ඡාවක් අද අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණා. ඒ අග්‍රාමාත්‍ය කාර්යාලයේදී. පාර්ලිමේන්තුවේදී අපි වර්ජනය කරලා නේ කිව්වා. අද දින යන්නේ නැහැ කියලා කිව්වා. ආන්න බලන්න. ඉන්න අද දින කනේ ගන්නෑ. වැඩි දිනාගේ මතය අනුව යන්නේ. ඒක දිගටම මේ දේ කරනවද? කතානායක හරියාකාර හැසිරෙන තුරු අපි මේක කරනවා. मेत्र अग्रमाति महिंद राजपक्ष महता अद पसर्वे अग्रमाति कार्यालयदी धीवर संगम नियोजित पीलसा खामोना मेहदी धीवर क्षेत्रे पवतिन गेटलु पिलिबंदु धीवर संगम नियोजित इन अग्रमातिवरयागे अवधान युमकला मे अनुव ए अनुव मादल धीवरेन खडवल कर्मांत करुवन एतुलु क्षेत्र गणनावक धीवरेनगे गेटलु पिलिबंदु अवधान युम केरुना आइस्वलट पालन मिलक पेनवीम संबंधेहिंद मेहदी अवधान युमकला मेत्र श्रीलंका महाबैंक नव खासी एकतुवक अद एलिदेकुवा රුපියල් රුපියල් 2 රුපියල් 5 සහ රුපියල් 10 වටිනාකමකින් යුත් මේ කාසි එකතුව සමග ශ්‍රී ලංකා යුද හමුදාවේ සංඥා බලකායේ 75 වෙනි සන්වත්සරයේ නිමිත්තෙන් සැමරුම් කාසියක්ද අද නිකුත් කෙරුණා. පහුගිය රජය ව්‍යවස්ථාවට අත්නෝමතික ලෙස සංශෝධන ගෙන ඒම හේතුවෙන් මෙමණ විට රට අවුල් සහගත තත්වයකට පත්ව ඇති බව හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා පවසනවා. රාජපක්ෂ කෞතුකාගාරයේ ඉදිකිරීමේදී සිදු වෙතයි කියන මුදල් අවභාවිත කිරීමේ නඩුවට පෙනී සිටීම සඳහා හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා අද පෙරවරුවේ විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණයේ හමුවේ පෙනී සිටියා. නඩුව ලබන දෙසැම්බර් 4 වෙනි දිනට කල් තිබුණු අතර එදිනට පැමිණිල්ලේ ලේකන විත්තියට බහර දීම සම්බන්ධයෙන් සලකා බැලීමට නියමිතයි. නඩුවට පෙනී සිටීමෙන් අනතුරුව හිටපු ආරක්ෂක ලේකම්වරයා පවතින දේශපාලන වාතාවරණය පිළිබඳව මෙලෙස අදහස් පළ කළා. පවතින තත්ත්වයට වගකී යුත්තේ හිටපු මැතිතුමාගේ රජය කඩිමුඩියේම ගෙනාපු ව්‍යවස්ථාවට ගෙනාපු 19 වෙනි සංශෝධනයේ නිසා ඇතිවුණු ආරවුලක්. එච්චර ඉක්මනින්ම 19 වෙනි සංශෝධනය ගෙනාවේ මොකටද කියන එක ප්‍රශ්නයක් තියෙනවානේ. ඒ අයම පත් කරපු ජනාධිපතිතුමා ඉද්දි ඒ ජනාධිපතිතුමාගේ බලය අඩු කිරීම පිණිස එච්චර කඩිමුඩිය ගේන්නේ මොකටද? විශේෂයෙන්ම පුද්ගලයන් ඉලක්ක කරගෙන කරපු ඒ අනවශ්‍ය දේ නිසා ඒ අය ඒකට හරියට කරේ නැති නිසා අද මේ තත්ත්වය පත්වලා තිබෙනවා. අත්නෝමතිකව ලෙස සංශෝධන ගෙනීම නිසා රට මේ වගේ ආරවුල් තත්ත්වයකට පත් කළා තිබෙනවා. අද පාර්ලිමේන්තු සසවාරයට සහභාගී නොවීම සම්බන්ධයෙන් නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයාත් අදහස් පළ කළා. ඒ පාර්ලිමේන්තු පරිශ්‍රයේදී මාධ්‍යවේදීන් නැගු ප්‍රශ්නවලදී අද අධිකරණ නඩුවක් තියෙනවා පාර්ලිමේන්තු විසිරීම සම්බන්ධව. මේ නඩු තීන්දුව වෙනකම් අපි බලාගෙන ඉන්නවා. මොකද මේ රටේ ජනතාවගේ මතය තමයි ස්ථාවර පාර්ලිමේන්තුවක් ඕනේ. ස්ථාවර ආණ්ඩුවක් ඕනේ. ස්ථාවර ආණ්ඩුවක් හදන්න පුළුවන් ජාතික මැතිද පාර්ලිමේන්තු මැතිවරණකින් විතරයි. ඉතින් ජනතාවගේ හඬට ඇහුම්කන් දෙනවා නම් අපි ජාතික මැතිවරණයකට අපි පාර්ලිමේන්තු මැතිවරණයට අපි යන්න ඕනේ. ඒ නිසා අධිකරණ ජනාධිපතිවරයා තීන්දුව කරා පාර්ලිමේන්තු මැතිවරණයකට යන්න. අද ලෝක ඉතිහාසයේ පළමු වතාවට විපක්ෂය ඡන්දයක් එපා කියලා උසාවියේ අභියෝග කළා තියෙනවා. හැබැයි අපි බලාගෙන ඉන්නවා නඩු තීන්දුව මොකද්ද වෙන්නේ කියලා. ඒ තීන්දුව පදනම් කරගෙන අපි ඊළඟ දේශපාලන කාරණා තීන්දුව තීරණ අපි ගන්නවා. මොකද අද රටේ මේ අර්බුදයක් ඇති වෙලා තියෙන්නේ මේ පාර්ලිමේන්තුවේ තියෙන අස්ථාවරභාවය සහ කතානායකතුමාගේ ක්‍රියාකලාපය. ඉතින් මේක වෙනස් කර හැක්කේ පාර්ලිමේන්තු මැතිවරණයකට ගිහිල්ලා ස්ථාවර ආණ්ඩුවක් හදලා. එතනින් එහාට කතානායකතුමා ගැන ගන්න තීන්දුව තීරණ පවා මේ නඩු තීන්දුව පදනම් කරගෙන අපි ගන්නවා. හැබැයි අද පාර්ලිමේන්තුව විසිරුලා තියෙද්දි කතානායකවරයා කියනවා නම් ආණ්ඩුව පිළිගන්නේ නැහැ කියලා. මේ කතානායකවරයා දෙක අපිට පාර්ලිමේන්තුවට ගියා කියලා රටේ ජනතාවට සිතක් වෙන්නේ නැහැ. පාර්ලිමේන්තු සම්ප්‍රදායට සිතක් වෙන්නේ නැහැ. අද පාර්ලිමේන්තු සසවාරය වර්ජනය කරන්න ආණ්ඩුපක්ෂ මන්ත්‍රීවරු තීරණය කළා. ඒ තීරණය ගැන පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරු අද පාර්ලිමේන්තුවේදී අදහස් පළ කළා.
ගරු රොනල් වික්‍රමසිංහ මහතා අද කළුතර පැවති ජන රැලියකට සහභාගී වූ බව අපබඩ සඳහන් කළා. එතනදී එතුමා විශේෂයෙන්ම සඳහන් කළේ අපේ රටේ පාර්ලිමේන්තුවේ විශාලතම විනාශය සිදු වූයේ පසුගිය ඔක්තෝබර් 26 වෙනිදායින් පසුව බවයි. එක්සත් ජාතික පක්ෂ දේශපාලනඥයින් ඇතුළු ආධාරකරුවන් පිරිසක් අද කළුතර වෙට්ටුම කඩේ ප්‍රදේශයේ සිට කළුතර ප්‍රධාන බස් නැවතුම්පළට පාගමනින් පැමිණියා. පාගමන සංවිධාන කර තිබුණේ නීතිය ව්‍යවස්ථාව සුරකිමින් ප්‍රජාතන්ත්‍රවාදී ජන අරගලයට පණ පොවුමෙන් තේමාව යටතේ ආගමනින් පැමිණි පිරිස කළුතර ප්‍රධාන බස් නැවතුම්පළේ සංවිධානය කර තිබු ජන හමුවට එක් වුණා. ජන හමුව පැවැතුනේ එක්සත් ජාතික පක්ෂ නායක ගරු රනිල් වික්‍රමසිංහ මහත්මයාගේ ප්‍රධානත්වයෙන්. जर्मन गुआन हमदाव विल्ला इंग्लैंड के पार्लिमेंटर बोम बजा मुकुट इतरुने ने इन्हें तो क्यों हुआ मैं वाके हानिया मिम पास से नाम पार्लिमेंटों का लेबिन ने के एक बार दी अक्टूबर विषय आए निदा हिटलर के वार्ता व कदमी सिरिसे राज पास मेरा टे पार्लिमेंट प्रजातंत्र वादे डर बोम बजाला खड़ा नहीं दुआ की ला मम किया ने क्या मुदल अमात्यांश विसिन कृषिकार्मिक अंशेवेत लबादुन बदु सहन मगिन कृषिकर्मांते फलदायतावट किसिदु आकारेके यहापत बलपैमक सिदु नोवन बव गरु पार्लिमेंतु मंत्री मंगल समरवीर महता संधान करनवा ए महता मे बव संधान कले विशेष निवेदनयक निकुत करमे मुदल अमात्यांश विसिन कृषिकार्मिक अंशे संधा हंदुनवादुन बदु सहन वेडस्थान मगिन එම කර්මාන්තයට කිසිදු බලපෑමක් ඇති නොවන බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී මංගල සමරවීර මහතා නිකුත් කළ නිවේදනයේ සඳහන්. එහි දැක්වෙන්නේ බොහෝ සුළු පරිමාණ ගොවීන් ආදායම් බදු ගෙවන්නන්ගේ කාණ්ඩයට නොවැටෙන අතර පසුගිය වසරවල දත්ත අනුව කෘෂිකර්මය පදනම් කරගත් ආදායම් බදු රජයේ බදු ආදායමෙන් 0.03% වැනි ඉතාමත් සුළු ප්‍රතිශතයක් බවයි. සත්‍ය වශයෙන්ම මෙරට කර්මාන්තයට අවශ්‍ය වැත්තේ දැරිය හැකි මූල්‍ය පහසුකම් හොඳ තත්ත්වයේ වාරි මාර්ග නිසි ගබඩා පහසුකම් සහ වෙළඳපොළට ප්‍රවේශ වීමේ අවස්ථාව වැනි පහසුකම් බව පාර්ලිමේන්තු මන්ත්‍රී මංගල සමරවීර මහතා සිය නිවේදනයෙන් පෙන්වා දෙනවා. එහි වැඩිදුරටත් දැක්වෙන්නේ එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා ගම්පෙරළිය වැනි වැඩසටහන් මගින් පසුගිය වසර දෙක තුළ නියඟිය නිසා නොසලකා හැර තිබූ රටවටා කුඩා පරිමාණ වාරි මාර්ග පිලිසකර කරමින් සහනදායී ණය පහසුකම් ගොවීන්ට ලබා දීමට තම රාජ්‍ය පියවර ගත් බවයි. කෙසේ වෙතත් දැනට යෝජිත බදු විරාම
කෘෂිකර්මාන්තයේ බරපතල ගැටලු වලට විසඳුම් නොදෙන නමුත් එමගින් ආදායම් බදු ගෙවීමට හැකියාව ඇති විශාල වැවිලි සමාගම් හා වාණිජමය කෘෂිකර්මාන්ත කරුවන් හට ප්‍රතිලාභ හිමි කර දෙන බව එම නිවේදනයෙන් මංගල සමරවීර මහතා පෙන්වා දෙනවා. පාර්ලිමේන්තු සංකීර්ණයේ අද පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ආණ්ඩු පක්ෂය කතානායකවරයාගේ ක්‍රියාකලාපයට විරෝධය පළ කළා. මේ අද තියෙන න්‍යායපත් කිසි දෙයක් නැහැ. පක්ෂනායක කමිටියක්වත් අද රැස්ුණේ නැහැ. එයින් පැහැදිලි කරනවා කතානායකවරයාගේ ක්‍රියාමාර්ගය තවමත් ව්‍යවස්ථාවට හා ස්ථාවර නියෝගකට පටහැනිවයි රැස් වෙන්නේ. ඒ නිසා අපි පාර්ලිමේන්තු කටයුතු වලට සහභාගී වෙන්නේ නැහැ. ඒ තීරණය ඉදිරියටම ගෙන යනවා. ලෝකයේ කිසිම කතානායකවරයෙකු නොකරපු වැරදි මේ කතානායකතුමා කරලා තියෙනවා. සිදුවුණු දේවල් නෙවෙයි බෑන්සාඩ් වාර්තාවට ඇතුළත් වෙලා තියෙන්නේ. බෑන්සාඩ් වාර්තා විකෘති කරලා තියෙනවා කියන මේකට විසඳුම ජනාධිපතිවරණ නෙවෙයි. අද දවසේ අපිට ලැබිච්ච අලුත්ම ආරංචිය තමයි එදා පාර්ලිමේන්තු ගර්භයට පොලිසිය කැඳවීමේදී පාර්ලිමේන්තුවේ කටයුතු නොකරන පොලිසිය නිලධාරීන් පවා අතම්බට එතන හිටියයි කියන්නේ. දැන් ඒකන පරීක්ෂණයක් පවත්වන්න කියලා අපි නිල වශයෙන් ඉල්ලීමක් කරන්න ඕන. ඉල්ලීමක් කරනවා අද දවසේ පාර්ලිමේන්තුවේ සේවය කරනු නොලබන කිසිම පොලිස් නිලධාරියෙක්ට කිසිම හේතුවක් නිසා පාර්ලිමේන්තු ගර්භයට පිවිසීමේ හැකියාවක් නැහැ, කැඳවීමේ හැකියාවක් නැහැ. මේ 2018 වර්ෂයේ දෙසැම්බර් 31 වෙනතෙක් සියලුම අමාත්‍යාංශ අග්‍රාමාත්‍යතුමා ඇතුළු අයට මුදල් වෙන් කරලා 3/2 පාර්ලිමේන්තුවේ අනුමැතියක් ලබා දීලා තියෙනවා. ඒ නිසා කිසිම යෝජනාවක් ගෙනහල්ලා රජයට හැර විපක්ෂයකට පාර්ලිමේන්තුවේ මුදල් වියදම් කිරීම කපාරින්න බෑ. වසන්ත සේනානායක ඇමතිතුමා ඊයේ යලිත් එක්සත් ජාතික පක්ෂයේ කණ්ඩායම් රැස් වීමට සහභාගී වුණා. ආණ්ඩුවට ගිය වසන්ත සේනානායක ඇමතිතුමා යලි පැමිණියේ හොත් තමන්ගේ මන්ත්‍රීධුරයන් ඉල්ලා අස්වන බව සරත් ෆොන්සේකා මහතා අද සඳහන් කළා. ගියපු අය ගන්න එපා කියන මතේ තදින්ම හිටියා. වසන්ත සේනානායක ගැනත් මගේ මතේම තිබ්බා. හැබැයි පක්ෂ සමහර ප්‍රබල අය මට ඇවිල්ලා කතා කරා. එයා එන්න හැදුවොත් ඒකට විරුද්ධ වෙන්න එපා කියලා. මම කිව්වා මට ප්‍රශ්නයක් නැහැ. ප්‍රජාතන්ත්‍රවාදයේ බහුතරයගේ මතේ මත වැඩ කරන්න සිද්ධ වෙනවා. ඔබතුමා ඔබතුමාත් එක්ක ඉදිකරමින් දී කියලා විශ්වාසයක් තියෙනවා. මට ඉදී එහෙම විශ්වාසයක් තියන්න බෑ කවුරුත් ගැන. එකපාරක් කොටියට ලේරහ වැටුනම ඊට පස්සේ ඉතින් ලේපස්යෙන් යනවනේ. වසන්ත සේනානායක මහතා අරලියගහ මන්දිරයේදී ඊයේ පැවති එක්සත් ජාතික පක්ෂයේ කණ්ඩායම් රැස්වීමට පැමිණීම ගැන පළවුණේ මේ වගේ අදහසක්. සර් ඔබතුමාලගේ හිටපු ඇමතිතුමෙක් ඇවිල්ලා කියලා ආරංචියක් ආවා වසන්ත සේනානායක. ඊනා යන්නේ. ඊනා යනෝනේ. මන්ද කවුරු කතා කරගෙන ඇවිල්ලා වාඩ් ලයිට් ලා ගියා. එච්චරයි. නෑ ඉතින් ආවයි කියලා කිව්වා. ඔව්. තව දවස් කීයක් ඉඳි දන්නේ මේ පැත්තේ. කෙසේ වෙතත් අරලියගහ මන්දිරයේ පැවති මාධ්‍ය හමුවකදී වසන්ත සේනානායක මහතා පළ කළ අදහස් මේ. මම හිතනවා මේ ආණ්ඩු මාරුව කියන ඒ චිත්‍රපටියේ මමත් ප්‍රධාන නළුවෙක් වුණා කියලා මම මේ මන්ත්‍රීවරුන්ගෙන් සමාවින් දන්නේ නැහැ. මගේ ගම්මට්ටම ඉන්න පාක්ෂිකයට හිත්රිවීමක් වුණා නම් මම ඒ අය දාලා ගියා කියන අදහස ආවා නම් ඒ අයගෙන් මම සමාවින් දෙනවා. එක්සත් ජාතික පක්ෂයෙන් ආණ්ඩුවට එක්ක වුණේ බොහොම අමාරුවෙන්. මේ ආණ්ඩුවෙන් මට කරපු ගෞරවය පැත්තකින් තියලා ආපහු ඒකෙන් දාලා යන්නෙත් යම් හිත්රිවීමකින්. ගුරු කියන්න ඕනේ නැහැ නේ මම අස්වීම ලිපිය ගෙනිච්චා. ඒ වුණාට එතුමාට දෙන්න බැරි වුණා ඒ වෙලාවේ. එදා ජනාධිපතිතුමා කාර්යබහුලව හිටියේ. මේ මට දැන් යන්න බෑනේ කොහොමද? මගේ ඉල්ලා අස්වීම ලිපිය මම දැන් දීලා තියෙනවා. ඉතින් මට යන්න බෑ දැන්. ආණ්ඩු පක්ෂය නියෝජනය කරන අමාත්‍යවරු සහ මන්ත්‍රීවරු සහභාගී වූ මාධ්‍ය හමු දෙකක් අද පැවැත්වුණා. පාර්ලිමේන්තුව කියන්නේ සෙන්කෝලය නෙමෙයි. පාර්ලිමේන්තුව කියන්නේ කතානායක නෙමෙයි. කිසිසේත්ම යට කළ නොහැකි ජනතාවගේ පරමාධිපත්‍ය බලය තමයි පාර්ලිමේන්තුව කියලා කියන්නේ. දැන් මේ හදන්නේ ව්‍යවස්ථාදායකය සහ අධිකරණය අතරත්, විධායකය සහ අධිකරණය අතරත් කියලා කියන
තවත් අවුලකට පාර කපන්න තමයි මේ සූදානම් වෙන්නේ මොනරාගල පෙම්මතියගේ ගෙල සිර කළා මරලා දාන පෙම්මතාගේ රූපරාමු සහායක වීඩියෝ කරන පුරවැසියෝ මැදිහත් නොවි එවැනි සිද්ධියක් නෙමෙයිද පාර්ලිමේන්තුවේ තියෙන්නේ දැන් කරු ජයසූරිය කියලා කියන පෙම්මතා ප්‍රජාතන්ත්‍රවාදී කියලා කියන පෙම්මතියගේ ගෙල සිර කළා මරලා දාන්න හදනවා ජනතාව වීඩියෝ කැමරාවන් අතේ තියාගෙන මේක රූපරාමුගත කරනවා අපි ජනතාවෙන් අහන්නේ මෙවැනි අර්බුදයකද රූපගත කරන එකද අපි කරන්නට ඕන එහෙනම් මුළු රටම මේ අර්බුදයෙන් ගොඩේම සඳහා මැතිවරණයක අවස්ථාව අවධානය කරන්නට කබීර් හෂීම් එක්සත් ජාතික පක්ෂයේ සභාපතිවරයා හැටියට තුමා නිකුත් කරපු ප්‍රකාශය රනිල් වික්‍රමසිංහ ආණ්ඩුවක් කියලා පරීක්ෂණයක් කරනවා කියන එක අසාධාරණයි ජනාධිපතිවරයාත් ඒ ආණ්ඩුවේ ප්‍රධානී හැටියට මේකේ වගකීමක් බාර ගන්න ඕනේ කියන එක තමයි එතුමා මේ ප්‍රතිනිවේදනයේ කියන්නේ ඒ කිසිම ප්‍රශ්නයක් නැහැ හැබැයි විෂය භාර ඇමතිවරු ඉන්නවා ඒ විෂය භාර ඇමතිවරු තමයි මූලිකව ඇත්ත වශයෙන්ම මේ පිළිබඳව කරුණු ඉදිරිපත් කළ යුත්තේ ඊළඟට සාගර රත්නායක එතුමා කියන්නේ මේ නිසන්ත සිල්වා මාරු කිරීම පිළිබඳ ජනාධිපතිවරයාගේ බලපෑම මතයි මේ ට්‍රාන්ස්ෆර් එක කරන්න ගියා ජනාධිපතිවරයා කිසිසේත්ම එහෙම නියෝගයක් පොලිස්පතිට දීලා නැහැ කතානායකවරයා කිසිම අවස්ථාවකදී ස්ථාවර නියෝග උල්ලංඝනය කර නොමැති බව එක්සත් ජාතික පක්ෂය සඳහන් කරනවා ඒ රාත්‍රී සර්ණවාහිනී රතු ඉර දේශපාලන සංවාදාත්මක වැඩසටහනට සහභාගී වෙමින් මේ තමයි ස්ථාවර නියෝග කියන්නේ පාර්ලිමේන්තුවක් පවත්වාගෙන යන්න නීති රීති ටික දෙන්නේ මේක ඇතුලේ මෙන්න ඡන්දය දීම 47 තියෙන්නේ කතානායකයා විසින් ප්‍රශ්නය විමසනු ලැබිය යුතු අතර පක්ෂයි සහ විරුද්ධයි යනුවෙන් කටහඬවල් 90 ඡන්දය ලබාගෙන කතානායකයා විසින් ප්‍රතිඵලය ප්‍රකාශ කරන ලැබිය හැකිය. එතකොට අපේ පැත්තේ මන්ත්‍රීවරයෙක් අගමැතිතුමාට පක්ෂව හරි විපක්ෂව හරි ඡන්දය දෙන්න හිටියා නම් ආ කතානායකතුමා බැලුවේ අර පැත්ත විතරයි. එතකොට ගැලරියයි ඒ කෑ ගහනවා. ඉන්නකෝ එක එක්කෙනා අත උස්සලා හරි මම පක්ෂ හරි විපක්ෂ හරි කියනවා. දැන් මේක කොම කෑ ගහනවා අර පැත්තේ විතරද අපේ පැත්තේ කවුරු හරි මෙහෙ වාඩි වෙලා හිටියනම් කතානායකතුමා ඒ පැත්ත බැලුවේ. අනේ දෙයියනේ. මෙහෙ ඡන්දය ඔබතුමාලා ඉඩ දුන්නද මගේ වෙලාව ගන්න ඔබතුමා ඇසිරිච්ච විදිහට ඔබතුමාම බලන්නකෝ රූපවාහිනිය මගේ වෙලාව ගන්න ඔබතුමා බලන්නකෝ ස්ථාවර නියෝග මේ රටේ අත්හිටවලා තියෙන්නේ රටේ මහා බරපතල පස්සෙ පාර්ලිමේන්තු යට වෙච්ච වෙලාවේ මොනවද මේ තෙල් සංස්ථාවට ගහපු වෙලාවේ ස්ථාවර නියෝග අත්හිටවන්න ස්ථාවර නියෝග අත්හිටවලා හදිස්සිය ගෙනාවේ විනාඩි 10ක් ඇතුළත අගමැතිතුමාට විශ්වාස භංගය කියනවා කියලා අපි දන්නේ අපි දන්නේ නැත්නම් මොනවද තියෙන්නේ කතානායකතුමා ඒ වගේ පහත් විදිහට හැසිරෙනවා නම් අපි මොනවද කරන්නේ ස්ථාවර නියෝග මේ ඇත්තටම කඩලා නැහැ කතා ස්ථාවර නියෝගවලම තියෙන එක නියෝගයක් තමයි හදිස්සි අවස්ථාවකදී ස්ථාවර නියෝග අත්හිටවන්න බලය තියෙනවා මේ තමයි හදිස්සි අවස්ථාව විදියට කියුවේ ඇඳුර නීතිය හදිස්සි ඒවා කොයි 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 කොහෙද තියෙන්නේ ඇඳුර නීතියට හරි සම්බන්ධතර සම්බදායක් නැහැ ගරු මම අයින් කරන්න කියන විනාඩි 10යි ගරු මන්ත්‍රීතුමා එහෙම එකක් අපිට අපි දන්නේ නැත්නම් නැබැ මේ මීට වඩා වරප්‍රසාද එකක් තියෙනවා මේ සම්බන්ධයක් ගේනකොට මෙන්න මේ විදියට ගේන එක මේක තමයි නීති අනුකූල ඔබතුමාට මේක වැදගත් වෙන පාර්ලිමේන්තුවේ නෑ මට ඕක අවශ්‍ය වෙන්නේ නෑ This is live at 7 මාතරදී පිහි ඇඳුමකට ලක්ව ඝාතනය ලක්වුණු පාසල් සිසුවාගේ අවසන් කටයුතු අද සිදු කෙරුණා. ඒ අතරේදී මේ සිද්ධියට සම්බන්ධ ප්‍රධාන සැකකාර සිසුවා වගේම අනෙකුත් සිසුන් දෙදෙනාත් මේ වන විට රිමාන්ඩ් කොට අවසන්. පසුගිය 24 වෙනිදා මාතරදී පාසල් සිසුවෙකු ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ තවත් සැකකරුවෙක් අද අත්අඩංගුවට ගත්තා. මාතර කොට්ටාස බුද්ධාංශ නිලධාරීන් එලෙස අත්අඩංගුවගෙන ඇත්තේ මාතර වල්ගම පදිංචි 1000 හැවිරිදි අයෙක්. ඝාතන සිද්ධියට සම්බන්ධ ප්‍රධාන සැකකරු සහ තවත් සැකකරුවෙක් ඊයේ අධිකරණයට හා පොලිසියට බහර වුණා. ඔවුන් දෙදෙනාම ලබන 3 වෙනිදා දක්වා බඳනාගාරගත කිරීමටයි නියෝග කෙරුණේ. මේ අතර තියුණු ආයුධයකින් පහර කෑමට ලක්ව මිය ගිය මාතර තිහගොඩ පදිංචි රවිඳු ගිම්හාන්ගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද සවස සිදු කෙරුණා. ගැනට අපෙන් සම්මුඛ
මේ ඝාතනයට සම්බන්ධ සැකකාර සිසුන් තිදෙනාම මේ වෙනකොට අත්අඩංගුවට අරගෙන අවසන්. ඔවුන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමේදී අපරාධයේ සිදු වූ ස්ථානයේ තිබූ ආරක්ෂිත කැමරා දර්ශනද උපයෝගි කරගන්නා බව පොලිසිය සඳහන් කළා. ඊට අමතරව ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශ කිහිපයක්ද පොලිසිය මගින් සටහන් කරගෙන තිබෙනවා. කොට්ටාව පැත්තේදී STF එක සමග ඇති වූ වෙඩි හුවමාරුවකදී පාතාලකල්ලි සමාජිකයින් දෙදෙනෙක් මිය ගොස් තිබෙනවා. කොට්ටාව රුක්මල්ගම ප්‍රදේශයේ වනරොදක කිසියම් පිරිසක් අපරාධයක් සඳහා සූදානම් වන බවට විශේෂකාර බලකායට ලද තොරතුරකට අනුවයි සෙබළුන් පිරිසක් එම ස්ථානයට ගොස් තිබුණේ. එහිදී අදාළ පුද්ගලයන් විශේෂකාර බලකා බුද්ධි කොට්ටාස නිලධාරීන් දෙසට වෙඩි ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා. සෙබළුන් එල්ල කළ ප්‍රතිප්‍රහාර හමුවේ දෙදෙනෙකුට තුවාල සිදු වූ අතර ඔවුන් හෝමාගම රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මිය ගියා. එලෙස මිය ගියේ වසන්ත කුමාර නොහොත් හබරකඩ වසන්ත සහ උපුල් කුමාර නොහොත් මීගොඩ උපුල් නෙමැත්තා බව පසුව හඳුනාගත්තා. වෙඩි ප්‍රහාරය එල්ල වූ ස්ථානයේ තිබී SMG වර්ගයේ ගිනි අවියක් සහ මයික්‍රෝ වර්ගයේ ගිනි අවියක් හමුණා. මියගේ පුද්ගලයාට නඩු ගණනාවක් තිබෙන පුද්ගලයෙක් හෝමාගම ප්‍රදේශයේදී වෙඩි තබා ඝාතනයක් සිදු කිරීම, මහරගමදී වෙඩි තබා ඝාතනයක් සිදු කර මුදල් කොල්ල කෑම, ජීව අත්බෝම්බයක් ළඟ තබා ගැනීම, ඒ වගේම මොරටුව ප්‍රදේශයේදී මූල්‍ය ආයතනයක් රන් ආභරණ සහ මුදල් කොල්ල කෑම, මීරිගම ප්‍රදේශයේදී පුද්ගලික බැංකුවක් කොල්ල කෑම, මාතර නගරයේදී රන් ආභරණ වෙළඳසැලක් කොල්ල කෑමේ සිද්ධියක් සිදු වුණා. මේ හබරකඩ වසන්ත නැමැති පුද්ගලයා මේ රන් ආභරණ වෙළඳසැල කොල්ල කෑමේ සිද්ධියට පොලිසියට අවශ්‍යව සිටි පුද්ගලයෙක්. ජූනි 22 වෙනිදා මාතර ස්වර්ණාභරණ කොල්ලේ අතරතුර පොලිස් නිලධාරියට වෙඩි තබා ඇත්තේ හබරකඩ වසන්ත බවයි අනාවරණය වී ඇත්තේ. එහිදී සිදු වූ වෙඩි හුමාරුවේදී තුවාල ලැබූ කොස්ගොඩ තාරකගේ සමීපතමයෙකු ලෙසයි හබරකඩ වසන්ත කටයුතු කර ඇත්තේ. ඔවුන්ගේ කණ්ඩායමේ තවත් ප්‍රබල සමාජිකයෙකු මාතර කොල්ලේ සඳහා ගිය වේයන්ගොඩ චාමර නෙමෙත්තා මාතරදී පොලිසිය සමග ඇති වූ වෙඩි හුමාරුවකදී මිය ගියා. ඔවුන් මාතරදී කොල්ල කෑ බව කියන රන් බහඬ තොගයක්ද හබරකඩ වසන්තගේ නිවසේ වළදමා තිබේදී පසුගිය ජූනි 29 වෙනිදා සංවිධානාත්මක අපරාධ නිවාරණ කොට්ටාස නිලධාරීන් විසින් සොයාගත්තා. අපි දැනට ඔබෙන් සමුගෙන යනවා. යලිත් ස්වර්ණවාහිනී සම්බර ප්‍රවෘත්ති ප්‍රකාශය රාත්‍රියේ 10ට. ඔබට සුබ රාත්‍රියක්.